යි බෝහන් ඥයාලුවනේ පවතින ආර්ථික රටාවත් එක්ක දයිනක ජීවිතයට යම්කිසි අමතර මුදලක් එකතු කරගන්න ඔබ හිතනවාද. අන්න ඒ අයටයි අදාපිමේ වීඩිය එක අරගෙනෙන්නේ. මීට පෙරත් අප වීඩියෝ කහිපයකින් ඔබට මෙවැනි සුළු ව්‍යාපාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමම් කර තිබෙනවා. ඉතින් ඔොගොල්ේ වීඩියෝ නරබලා නැත්තම් වැද්කොම් YouTube නලිකාවේ වීඩියෝ ස්ටැඩ්ඩ එකට ගිහිල්ලා කරලා එවැනි ව්‍යාපාර වීඩියෝ නර්බන්න හැකියාව තියෙනවා. ඉතාම සුළු ප්‍රාග්ධනයකින් ආරම්භගන්න පුළන් ව්‍යාපාර බොහොමයන් ගැන අපි මීට කලින් කතා කරලා තියවා. අදා අපි මේ ගෙන එන වීඩිය එකනුත් අපි ඔබට දල අදහසක් ලබා දෙන්නේ එවැනි ව්‍යාපාර සම්බන්ධයනුව. ඉතින් ඥලුවනේ හගුට තතාමත සබ්ස්ක්‍රයිප් කරලා නැත්තං දැන්මිියක සබස්්‍රයිප් කරන්න. ඉතිං, අධ අපිකතා කරන්නේ රුප අදදදස් පංසියයක් තුම් දහක් වොගේ පුංචි සුළු ආයෝධගයක් තියෙනවනම් ඒ සුල්ලු ආයෝජනයකං දෛනිකව යම් කිසි මුදලක් උුපේගන්න පුළුවන් ව්‍යාපාර කිහිපයක් කරයි ඉති වැඩිකතා නැතුව අපි මාතෘකාවටය හමු සුළු ආයෝජනයකින් අපි කොහොමද පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න. පලේනයම්ම ඕගොලොන්ට කියන්න ඕන දෙයක්ත් තමයි ව්‍යාපාරයක් කරන්දි නොපසුබටින උත්සාහයක් ඔබට අනිවාර්යෙන්ම තියෙන් ඕන. තමන් කරනදේ ගැන හොඳ විශ්වාසයක්තියෙනවා නම් සුළු ව්‍යාපාරය මහාපරිමාන ව්‍යාපාරයක් දක් පත්දියුණු කරන්න ඔවුල්ලොන්ට පුළුවන්. මේ වෙන විට වෙළඳපලේ ඇති සුළු ව්‍යාපාරික අවස්ථා දෙකක් සම්බන්ධයෙන් අදාපිකතා කරනවා. යාලුවනේ බුලත් විට කියන්නේ ලංකාවෙේ ඕනෑම තැනක ෑ ප්‍රදේශයක විකිණෙන දෙයක් ඉතිං බුලත් කන ජනතාවක් ලංකාවේ ඕනොම තැනකඉවා. ඕහොලු ලංකාව කොහේ හිටියත් මේ ව්‍යාපාරය උගොලන්ට සුළුවෙන් ආරම්භ කරන්න පුළුවන්. බුලත් විට ව්‍යාපාය ගැ ෙවෙයි යදපිකතා කරන්නේ බුලත් විට ව්‍යාපාරයක්ත් එක්ක සම්බන්ධ විච්ච තවත් ව්‍යපාරය ගැන ඒ තමයි දුංකොල වෙළදාම දුංකොළ පැකට එක්ක සාමාහන්‍ය මිල වෙද්දී රුපියල් හතලිහක් පණහක් වෙනවා. දුකොළ පැකට් කරන්න ඔගුලට පොළුවන්නම් එක හොඳ ව්‍යාපාරික අවස්ථාලා. මේ වෙද්දී වෙළඳබලට දුංකොළ පැකට් සපයන්නන්ගේ ප්‍රමාණය ඉතාම සීමිතයි. බොහෝ ප්‍රදේශවල මේ මහාපරිමාණ ව්‍යාපාරයක් විදියට කරනයින්නෙත් සීමිත පිරිසක්. තුඟ වෙළදාම් කරන අංශවලට තොග බුලත්තිට කඩවල්ලලට වලට අයිදුුරුස් කඩවල්ලලට මේ දුංකොල කාට් හදලා විකුණන්න හැකියාව තියෙනවා. ඕනෑම ප්‍රදේශයක තොගවෙළදාම් කරණ අය මේවා ඉතා ඉක්මනින් මිලදීගන්නවා. ඒ වගේම දුම්කොළ වෙළදාමේ තිය තවත් එක වාසියක්ක් තමයි මේ බඩු පරණ වෙන්නේ නෙතික. ය දුකොළ පැකට් හදලතියාගෙන කාඩ් කරලතියා ගැත්තොත් වැට මාස හතක් කටක් වුණාත් කිසිම ප්‍රශ්නයන්නතුේවා දයාගන්න පුුව. ඉතිං දුංකලපාරයෙ කොහොද පටන්ගන්නේ. වාට මේකට බියාරයක් අවශ්‍යමනය අන එකත් ඉතාම වැදගත් කාරණාවක්. ඒ නිසා වාට කරන්න තියෙන්නේ තුංග දුංකොල වෙනදාම කරනු තැනකට ගිහිල්ලා දුංකොල කට්ටයක් මිලදී ගන්න එක. සාමාන්‍ය දුංකොළ කට්ටයක් මිලදී ගන්න වනට රුපයා දාහක් ෙද්දස් පන්සියක් වෝගේ වියදම් වෙයි. හැබැයි ඒක ගෙනල්ලා චිපුංචිෑැලිවල්ට ක පලා අඟල් තුනේ විදල පොලිතින්න්නයක් අරගෙන ඒක පැකට් කරලාට ඒ රුපියල් එද්දාස් පන්සිීය රුපියල් දහදහක් විතරවෙනකං වැඩි කරගන්න පුළුව ඉතා විශාල ලාභයක් තියෙන ව්‍යාපාරය ඇත්තමයි දුංකල පැකට් කරලා විකුණුණ එක. මේ විදියට පැකට් හදලා වලට දුකල් කාඩ් හදාගෙන ඉතාම සුළු මුදලකින් මේ ව්‍යාපාරය පටන්ගන්න පුළුව ඒ වගේම මේ දුංකොල කාඩ්ලට කඩවල්වලට ඉතාම සුළු මුදලකට අලවි කරන්න පුළවා. දම් සුළු මුදලක් යටවෙන නි මුදලාලි මහත්තර වුණත් එක ඉතාම කැමැත්තේ මිදී ගන්නවා ඒ වගේම ආයිසිරයක් කඩේට පෙරත්ත කරන්න නැතුව නැවත තමන් දාාප් කඩයකට දුංකොල කාඩ් එක විකුණ ගන්න වලට කරන්න තියෙන්නේ කඩේ ළඟට යන එක විතරයි. ඉතාම පහසු වෙල නමත් තියෙන පහසු ක්‍රමෝපායන්තියෙන ඉතාම ඉක්මනින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි දුංකොල පැකට්වෙ කලාා ඉතිං තවත් බලන් ඉන්න නැතුව. පුංචි ආයෝජනයකින් මේ ව්‍යාපාරය පටගරම් බලන්නක වලට දවුණුවෙන් දියුණුවට පත්වෙන්න පුළුවන්. මහපරිමාණය වුුණොන් මේ කරලා තුම වෙලඳ මංශයට වනත් එන්න ඔයාලට හැකියාව තියවා.ඒ ඔයාලගේ උත්සාහය මතයි ඉතින් න්න අපි පළවෙනි ව්‍යාපාරය ගැෙන කතා කරා උගොලෝ ඒ ව්‍යාපාරය ගෙන තවත් අදහස් දැනගන්න ඕනි නම් වීඩියෝ එකට යටින් එකතු කරන්න ඒ තවත්තායට උදව්වක්වෙයි ගමෙන් කරන්න ප්‍රශ්න තියනවලා ගමෙන් සෙක්ෂ එක කතා කරන්න ඒ හැමදේකටම අපි උත්තර දෙන්න දැන් සූතානම්. ඉතිං යාලුවන ඒ වගේම ඔයාලට තවත් පහසුවෙන් පටන්ගන්න පුළුවන් ව්‍යාරයයක් තමයි ිවල්ගට පස් පංගුව පැටට මේක ඉතාම පහසුවෙන් පටන්ගන්න පුළුවන් සුළු ආයෝජනයක් තියෙන තවත් එක ව්‍යපාරයක් මේ සඳහා ඔයාලට ලියාපදිංචයක් තීරවනං ඉතාම හොඳයි ලියාපදිංචයක් නැත්තම් ඒක ඉතාම ඉක්මනින් කරගන්න මොකද ලියාපදිංචයක් එක්ක යනවනං මේ ඉතාම හොඳ ව්‍යාපාරයක් මේ වන විට වෙළඳ පලේ ගුළුබඩඩු සාධිකාා ඒවගේම බෙහෙත් පඩුවල මිල ඉතාම පහළ බැහලතිනවා. ඔයලට විනිවල්ගට කොත්තමල්ලි තාල හොඳ පස්පංගුව පැකට්ට එකක් හදලා රුපියල් සීයකට විකුණන්න පුළුවන්. එක හොඳ මිලක් ඒවගේම මේ පසංගුව පැකට්ට එක නිර්මාණය කරගන්න ඔයාලට යට වෙන්නේ රුපයල් තිස් පහක් හතලිහක් වගේ මුදලක් තමයි ්‍රම් පණහක පස්පංගෝ පැකට්ට එකක් හදාගන්න ඔලට රුපියල් හතලින් එයාට වියදම කැනි නෑ එතකොට බලන්න කඩට රුපියල් අසුවකට මේ පැකට්ටක දැමෝත් ඔලට රුපියල් හත ලිහක ලාභයක් තිේෙනවා සීයට සීහක ලාභයක් තියෙන ව්‍යාපාරයක් ඔලට රුපයක් දෙදස් පන්සියකින් තුන්දහගින් පටන්ගන්න පුළුව මේ විදිහට පලවෙෙනයෙන් පලවෙනි වටේ කසාකට් දාහයක් හදාගෙන විකුණ ගත්තු ට රුපියල් හාර්දාස් පන්සිීයක ලාදයක් ගැන්න පුළුවන්. යට වෙන්නේ දෙදස් පාන්සිීයයි රුපයල් හරදස් පන්සියක් ලැබෙනවා. ඉතුොරි ඊළංඟ වටේටඔට කාරක ප්‍රාධනය රුපියල් හද්දහක් තියෙනවා. හද්දායෙන් දෙදහක්ය දංකල්ලා පන්දහක් කැටකරොත් රුපියල් දොළොස්දස් පන්සියක් දක්වා ප්‍රාග්ධානය වැඩි කර ගන්න පුළුවන්. අන්න එහෙමයි ව්‍යාපාරය සහ ඔබ ක්‍රමිකව දියුණුවන්නේ. ඉතිං, අපි මේ ඔබට ගෙන දෙන සංකල්ප මූලික හරයක් විදිහට ඔළුවට අරගෙන තමන්ගේ උත්සාහයෙන් ටිකටික දියුණු වෙලා ව්‍යාපාරයක් විදියට ගොඩ නගාගන්න උත්සාහ කරන්න අපි මේ වීඩියෝවලින් ඔබට ලබා දෙන්නේ දල මෝලික අදහසක් පමණයි හැබැයි ඒ අදහස ක්‍රියාන්මක කරලා තමන්ගේ දේවලු තේකට එකතු කරලා නිර්මාණශීලී ව්‍යාපාරකය නිර්මාණශීලී ව්‍යාපාරයක් ගොඩ නගන්න ඔයනට හැකියාව තියවා ඉති යාලුවනේ අද අපි කතා කරේ සුළු මුදලකින් පටන්ගන්න පුළුවන් දෛනිකව ආදායමක් ගන්න පුළුවන් ව්‍යාපාර දෙකක් ගැන ඔයාලගේ අදහසුත් වීඩියකට යටින් එකතු කරන්න ඒ වගේම මේ අදහසලින් වැඩාරගම ජයගත්තාහම ඒකත් වීඩියෝ එක ළඟට ඇවිල්ලා කමෙන්ට් කරන්න ඔයාලට සුබ දවසාක්